අයිබෝවන් මේ කතා කරන මාතෘකාව ගොඩාරයක් විශේෂයි. මේක අපේ රටෙන් අයින් කරලා තියෙන මේ වෙලා වෙනකොට රාජපක්ෂලාටත් ඒ වගේම රනිල් වික්‍රමසිංහ කියනෝ හැතිකරේට අපේ රටේ මාකට් කරගන්න බැරි මාතෘකාවක් තමයි දැන් මේ වර්තමාන පොලිස්පති, ඒ කියන්නේ දේශපන්තු තෙන්නකෝන් හරහා මේ හොරිකඩයෝ, ඒ කියන්නේ කහකඩයෝ ටිකක් ඒ වගේම මේ ආගමික ගැටුමක් අතිකරන්න යන අවස්ථාවක් තමයි අපිව දැනුවත් කරලා තියෙන්නේ. මේක නුවණා මේක දැනුවත් කරහන් නැත්නම් මේ රටේ මෝඩ ජනතාවක් ඉන්නවා තාම. ඒ මෝඩ ජනතාව හරහා මේ රටේ ආගමික ගැටුමක් ඇති කරන්න මුන් මෙච්චර කාලයකට කරන්න බැරි වෙච්ච දේ දැන් මේ දේශබන්දු හරහා දේශබන්දුගේ පත්වීම හරහා කට්ටිය කරන්න යනවා කියලා තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ දැනුවත් වීම කරන්නේ. කරුණාකරලා අපේ රටේ ආගමික සංහිඳියාව හෝ වර්ග අතර සංහිඳියාව ඇති කරගන්න එපා කියන අපි කාර්මික ආයතනය කරනවා අපි වීඩියෝ එකේ. ඒ නිසා මේ වීඩියෝ එක මත රැඳිලා ඉන්න සියලුම දේවල් හරි අවධානයෙන් අහන්න. මේවා ලංකාවේ වෙන්න නොවිය යුතු දේවල් නිසා තමයි අපි මේ වෙලාවේ අර මෝඩ ජනතාව ඉන්න බුද්ධිමත් ටික අර මෝඩ ජනතාව එතෙන්ට යනවා නම් ඒක වළක්වන්න මේ විදිහට කටයුතු කරන්න කියන ආදරණීය ආයතනය කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒ නිසා අපි යන් වැඩබන්න පොලිස්පති දේශපන්තු තෙන්නකෝන් පත්වීම ඇයි කතෝලික ප්‍රජාව, ඇයි නීතිඥ ප්‍රජාව, රටේ බහුතර ප්‍රජාව ඇයි එපා කියලා කියන්නේ. එතකොට මේ රටේ බහුතර ප්‍රජාවක් මේ දේශපන්තු තෙන්නකෝන්ගේ පත්වීම එපා කියලා කිව්වේ වෙන දෙයක් නිසා නෙවෙයි. ඔහු රාජපක්ෂ ගැතියෙක්, ඒ වගේම මේ රටේ ගොඩාරයක් අපරාධ වලට ඔහුගේ නම ගෑවිලා තියෙනවා. අන්නේ හේතුව නිසා තමයි කතෝලික ප්‍රජාවත් ඒ වගේම නීතිඥ ප්‍රජාව විශේෂයෙන් ඒ වගේම ලංකාවේ බහුතරයක් ශ්‍රී ලාංකිකයන් මේ දේශපන්තු තෙන්නකෝන්ගේ පත්වීමට අකමැති වුණා. එතකොට පළවෙනි එක කල්පනා කරලා බලන්න මේ පාස්කුපහාරය. එතකොට පාස්කුපහාරය වළක්වා ගන්න පුළුවන්කම තියෙද්දි ඒ වෙලාව වෙනකොට මේකේ මේ නීතිය රකින්න අය අතර ඒ වගේම අනිකුත් සියලු දෙනා අතර කතිකාවතක් ඇති වෙලා තිබුණා අප්‍රේල් 21 ප්‍රහාරයක් වෙනවා කියලා. එතකොට අප්‍රේල් 21 ප්‍රහාරයක් වෙනවා කියලා කියනකොට කවුද දේශපන්තු තෙන්නකෝන් කියලා කියන්නේ? බස්නාහිර බාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති. එතකොට බස්නාහිර බාරව නියෝජ්‍ය පොලිස්පති වශයෙන් ඉන්නකොට ඔහු එදා නිවාඩු දාල් වල ගෙදර ගිහිල්ලා ඉන්නවා කියලා කියන්නේ. එතකොට සේවය පැහැර හැරීමක්. හරිද? ඒක නිසා මිනිස්සු කිව්වා මේ කතෝලික ප්‍රජාව කිව්වා ඒ වගේම මේ කාදිනල්තුමා වෙනුවෙන් ඒක වගේම කාදිනල්තුමා කිව්වා කාදිනල්තුමා වෙනුවෙන් සීල් ගම්නි පියතුමා ඇවිල්ලා කිව්වා මේ කට්ටිය හැමෝම කිව්වේ මේ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම තමයි මොහුට තියෙන චෝදනාව කියලා. එතකොට ඒ චෝදනාව මත ඒක නිසා ඒ වගේම තවත් චෝදනා එකින් එක තියෙනවා. ඒ වගේම දැන් බලන්න රාජපක්ෂ ගැත්තෙක් නෝ දේශපන්තු තෙන්නකෝන් කියලා වෙල කියන්නේ. එතකොට රාජපක්ෂ ගැත්තෙක් මේ වෙලාවේ මේ ඇයි මේ මෙතෙන්ට පත් කරන්නේ කියලා වෙල ඒ වගේම නීතිඥ ප්‍රජාවත් කිව්වා ඔබ බලන්න මැයි 9 ප්‍රහාරය සිද්ධ වෙන වෙලාවේ ඔහුගේ භූමිකාව. එතකොට ඔහුගේ භූමිකාව ඒ වෙලාවේ රාජකාරිය පැහැර හැරෙනවා. එතකොට රාජකාරිය පැහැර හැරිලිවල අර මැයි 9 ඇවිල්ලිවල ගෝඨ ගෝගමටත් ඒ වගේම මයින ගෝගමටත් නැති වෙන්න ගහනෝ රාජපක්ෂගේ හැතිකරේ ඇවිල්ලා. එතකොට ඔහු ඒ වෙලාවෙත් ඔහුගේ රාජකාරිය පැහැර හැරියා. ඊට පස්සේ තව කතාවක් තමයි ඊට පස්සේ අර අරගල කරු ගිහිල්ලා ගිහිල්ලා අල්ලගත්තා කොහෙද? ජනාධිපති මන්දිරේ. ජනාධිපති මන්දිරේ අල්ලගන්න වෙලාවේ ඒකේ තිබුණා $179,000 මුදල් ප්‍රමාණයක්. එතකොට ඒ මුදල් ඒ වෙලාවේ වුන් ගණන් කළා වුන් කොහෙද ගිහිල්ලා දෙනවා කොටුවේ පොලිසියට මෙන්න මෙච්චර ප්‍රමාණයක් මෙන්න මේක ඇතුළේ තිබුණා මෙන්න මේක ගණන් කරලා හරියට ගෑනලා දිනනවා මෙන්න මේකට අදාළ නීතිමය කටයුතු ගන්න කියලා. එතකොට මොකද්ද කරන්නේ? ටිරාන්නලස් කීමට බොහෝ කන්දේ කොටුවේ පොලිසිය ස්ථානාධිපතිට කතා කරලා කියනවා මේ සල්ලි ටික මොනවද නීති පොත්වල සනාන් කරන්න එපා ගිහිල්ලිවල දීපන් කාටද? ගෝඨාභය රාජපක්ෂට. ඒක ටිරාන්නලස්ට ගිහිල්ලා දීපන් ගෝඨාභය රාජපක්ෂට ගෙනියන්න කියලා. එතකොට මේ වගේ රාජකාරිය පැහැර හැරලා එතකොට අරව කරන්න එපා මේව කරන්න එපා කියන මිනිහෙක් මේ විදිහට පොලිස්පතිකම ගන්න එක මිනිස්සුන්ගේ වගේම ඒකම නීතිඥ ප්‍රජාවගේ ලොකු අප්‍රසාදයක් පළ කරා. එන්න ඕ හේතුව නිසා තමයි එතකොට මේ කියන කරුණු කාරණා ටික මෙන්න මේ විදිහට එකින් එක පෙළගහිලා එනවා. ඊට පස්සේ බලන්න රටේ දැන් මේ මීට ටික දවසකට ඉස්සෙල්ල ඉවරලා හරක්කටා ඒ වගේම කුඩු සඳු කියන දෙන්න මෙතෙන් පන්නන්න, ඒ කියන්නේ ලංකාවේ මෙච්චර කාලයකට වෙලා නැහැ. හරිද? ලංකාවේ මෙච්චර කාලයකට වෙලා නැහැ. එතකොට මේ CID එක ඇතුලේ මුන් දෙන්න පන්නන්න. එතකොට මේකට කවුද කුමන්ත්‍රණය කරේ? එතකොට කවුද කුමන්ත්‍රණය කරපු කියලා හොයලා බලනකොට ඔබ හැමතිස්සෙම හොයලා බලන්න ලංකාවේ මොකක් හරි දේශපාලන වශයෙන් මොකක් හරි ඝාතනයක් වුණොත් එහෙම
ඒක සුළඟුල හොයාගන්න බැරි වෙනවා. එතකොට ඒක දේශපාලනඥයෝ හැමතිස්සෙම ඉන්න නිසා. එතකොට දැන් අර CID එක ඇතුලේ කුඩු සලිදුත් ඒ වගේම හරක් කඩා කියන දෙන්න පන්නන්න ඇතුලේ හිටපු රාලහමි කෙනෙක් මේ විදිහට හොර උපරවට්ටියක් යොදනකොට එතකොට ඒක හිටපු මිනිස්සුන්ට මේ මත් වෙන දේවල් දීලා අරේ මේ කල්ලිවල අතරින් පන්නන්න ඔක්කොම දේවල් කරනකොට දැන් ඒක කෝ හරිද? අන්න ඔබ කල්පනා කරලා බලන්න මේ දේශබන්දුල ගෑවුනොත් එහෙම ඒකට මොකද්ද වෙන්නේ? එතනින් එහාට ඒක කිසි දෙයක් නැහැ. අර රාලහම එතනින් පැනලිවල දිව්ව ඌට මොකක් වුණාද? ඌ නීතිය හමුවට හම්මුණාද නැත්නම් ඌ මරලා හැංගුවද? ඕව කිසි දෙයක් නැහැ. ඔන්න ඕ වගේ ගොඩාරයක් කතා මේ නීතිඥ ප්‍රජාව දන්නවා. ඒ වගේම කතෝලික ප්‍රජාව දන්නවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ මේ බෞද්ධ ශ්‍රී ලාංකීය ප්‍රජාව මේ ගැන දන්නවා. ඒක දන්න ප්‍රාමාණික දැනුමක් තියෙන මිනිස්සු මේ ගැන හරි විදියට අහන්න ළඟල කිව්ව මෙන්න මේක හේතුව නිසා තමයි මොහුව වත් කරන්න එපා කියලා. එතකොට මොකද්ද ඔන්න දැන් ඊට පස්සේ කතා වෙන්නේ? මෙන්න මේ ටික තමයි වැදගත් වෙන්නේ. එතකොට දැන් කොළඹ අගරදුගරු මැල්කම් රන්ජි චිමිපානන් වෙනුවෙන් කවුද සිරිල්ගාමිණී පියතුමා ඇවිල්ලා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින දේශබන්දු තෙන්නකෝන් වගේ නමක් මේකට පොලිස්පති වශයෙන් පත් කරන්න එපා. මොකද මේකේ තාම අලගිය දැන් මුලගිය දැන් මේකේ සම්පූර්ණම පරීක්ෂණ ඉවර වෙලා නැහැ. මේකේ සම්පූර්ණම මහමල කාර්ය හොයාගෙන නැහැ. ඒ නිසා මෙන්න මේව හොයන්න කියලා වෙලා තමයි ඔවුන් කියන්නේ මේකට සම්බන්ධ කෙනෙක් නැතුව පොලිස්පති තනතුරට වෙන කෙනෙක් පත් කරන්න කියලා. එතකොට ඒකේ ඒ විදිහට යනවා. එතකොට මෙන්න එනවා හරි විදිහටම දැන් මේ අපිට අදාළ කතාව. ඒක තමයි රාජපක්ෂ හොරි කඩේ ටිකක් ඉන්නෝනේ මේ ඝන කිඩියු ටිකක්. එතකොට ඔවුන් නැවිල්ලා මොකද්ද කියන්නේ මේ රටේ? හරිද? මේ රටේ පොලිස්පති පත් කරන්නේ කවුද? කතෝලික ප්‍රජාවද? ඒ කියන්නේ කතෝලික අගරදුගුරු ඇතුළු ඒ කට්ටියට ඕන විදිහද මේ පොලිස්පති පත් කරන්නේ? මේ පොලිස්පති කියලවල කියන්නේ බෞද්ධ නායකයෙක්. අන්න මේකයි වැදගත්කම. බෞද්ධ නායකයෙක් තමයි පොලිස්පති කියලා කියන්නේ. එතකොට පොලිස්පති අරුන්ට ඕන ඕන විදිහට පත් කරන්නේ මේ හොඳ බෞද්ධ නායකයෙක් කියන මේ දේශබන්දු තෙන්නකෝන් ගැන තමයි කියන්නේ. ඔබ දැකලා තියෙනවද අපි අපේ කන් වලට ඇහිලා තියෙන සමහර කට්ටිය දැකලත් ඇති ලොරිය ගහලා තියෙන බුදු සරණයි කියලා. හැබැයි පිටිපස්සේ තිබිලා තියෙන ලොරිය නවත්තන වෙලාව බලනකොට තනිකර හොරහර කොළඹට ගෙනියන මරන්න. එතකොට ඉස්සරහා ගාලා තියෙන්නේ මොකද්ද? බුදු සරණයි. මෙම ලොරියේ බුදු සරණයි හෝ බුදු සරණයි හෝ මොකක් හරි ඕවා වගේ දෙයක් තමයි ගහලා තියෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේකේ තියෙන්නේ. දනකර මේ බුදු සරණයි කියලා ගහගෙන අර හරක් පැටවුව වගේ මේ බෞද්ධ නායකයෝ කියලා මේ ඝන ගැඩියෝ ටිකක්, ඒ කියන්නේ මේ රාජපක්ෂ ඝන ගැඩියෝ ටිකක් ඇවිල්ලා ඉවල මේ බෞද්ධ නායකයෙක් කියලා කියාගන්නේ කවුද? තනිකර ගහලේ, තනිකර මේ බුචර් කෙනෙක්, තනිකර ඩීල්කාරයෙක්. එතකොට මේ වගේ එකෙක් මේ පරතුරට පත් කරන්න මේක සුදුසුයි කියලා කියන කවුද මේක ඇවිල්ලා කියන්නේ? ඇවිල්ලා කියන්නේ මුරට්ටුවේ ආනන්ද. හරිද? ආයි අහන්න දෙයක් නැහැනේ. රාජපක්ෂ වාදියේ. හරිද? රාජපක්ෂ ඒ අර රාජපක්ෂලා රකින්න අර මේ බැරියර් එකක් ඕන්නේ. ඒ බැරියර් එක තමයි මේ අර කහ සිවුර. ඒ සිවුර දරාගෙන ඉන්නෝ හිස මුඩු ගාගෙන ඒක එකෙක් ඕ එකෙක්. ඊට පස්සේ කවුද? ඉත්තේ කන්දේ සද්දාතිස්ස මරු බඩුව. හරිද? මුන් ඇවිල්ලා දැන් මොකද්ද කියන්නේ? අපි අනේ බෞද්ධ ස්වාමීන් වහන්සේලා අපිත් එක්කම නාපිටේවා මේ විශේෂයෙන් කියනෝනේ මේ බුදුන්ගේ චීවරේ දරාගෙන ඉන්න මේ උතුම් බෞද්ධ දර්ශනය චිරාත් කාලයක් රැකලා දෙන්න මේ බෞද්ධ ශාසනයට කරනා මෙහෙවර ගැන අපේ හදවතේ ගෞරවයක් තියෙන ඒ ස්වාමීන් වහන්සේලා ගැන නෙමෙයි මේ කියන්නේ. මේ කතා කරන්නේ මෙන්න මේ රාජපක්ෂ හැතිකරේට අර බැරියරයක් වශයෙන් ඉන්න මෙන්න මේ කහ කඩියෝ ටික. එතකොට මුන් ටික ඇවිල්ලා මොකද්ද කියන්නේ? දැන් කතෝලික සභාවට හෝ ඒ කතෝලික ප්‍රජාවට අවශ්‍ය විදිහට මේ පොලිස්පති පත් කරන්නේ. මේ පොලිස්පති කියලා කියන්නේ බෞද්ධ හොඳ බෞද්ධ නායකයෙක් කියලා. එතකොට මුන් ඇවිල්ලා ඔන්න වහසිපස් දොඩන්න පටන් ගත්තා. එතකොට ඇයි මේ කරන්නේ? එතකොට මේ කරන්න හදන්නේ දැන් අර මේ වෙලාව වෙනකොට ආගම් අතර සහජීවනයේ හොඳට තියෙන මිනිස්සු බෞද්ධ, ඒ වගේම කතෝලික, ඒ වගේම මුස්ලිම්, ඒ වගේම හින්දු ප්‍රජාව හරි අන්‍යෝන්‍ය සුහදතාවයකින් මේ විශේෂයෙන් මේ අරගලයට පස්සේ මිනිස්සු හරි සුහදතාවයකින් තමන් අදහන ලබ්ධයක් අදහගෙන මිනිස්සු පාඩු ඉන්න පටන් ගත්තා. මොකද එතනින් එහාට ඕ රටේ දැන් ආගමක් අදහලා දෙයියන්ට කියන්න විතරේ ඉතුරු වෙලා තියෙන, එතනින් එහාට කියන්න තැනක් නැති කරලා තියෙන ඒ තරම් රටේ ආර්ථිකය විනාශ කරලා, දේශපාලනය විනාශ කරලා, සමාජීය සංස්කෘතික සියලුම දේවල් මේ විදිහට විනාශ වෙලා තියෙද්දි මිනිස්සුන්ට කියන්න දෙයක් නැහැ. ඉතින් අර ආගම විතරයි දැන් තියෙන්නේ
උඩ අධ්‍යක උඩට දික්කල් ඉවල කියන්න අවස්ථාව ඉතුරු කරලා තියෙන්නේ මේ ආගමට විතරයි. එතකොට මෙන්න මේ ආගම, මෙන්න මේ ආගම දැන් මේ පොලිස්පති හරහා මොකද්ද මුන් කරන්න යන්නේ? මේ ආගම් දෙක අතර මෙච්චර කාලයක් තිබුණේ නැහනේ කතෝලික ප්‍රජාවත් ඒ වගේම බෞද්ධ ප්‍රජාවත් අතර කෙටවීමක් තිබුණේ නැහනේ. මුන්ට ඒක කරන්න බැරි වුණානේ. එතකොට දැන් මේ වෙලාවේ බලනෝ මේ ගණකෙඩිය ටික රාජපක්ෂලා දානෝ ඔබ ගහපන්. උඹලා ගිහිල්ලා වෙලා ගහපන්. ගහන වෙලාව කොහෙන් හරි පත්‍රවල තියපන් කතෝලික ප්‍රජාවත් බෞද්ධ ප්‍රජාවත් අතර අසමගිය ඇතිකල්ල වල ඔවුන් ඝෂ්ඨණය කරන්න අවශ්‍ය කටයුතු හදාවන්. එතකොට පොලිස්පති කියන අර අර රාජපක්ෂලාගේ බැරියරයක් නේ ඔය පොලිස්පති කියන වෙල ගැන දේශපන්දු දෙන්න කොන් කියන්නේ. අන්න ඌ ධම්මලි වල උන්ට පුළුවන් මේ රටේ මේ මේ ඒ කියන්නේ කැරලි කෝල අහලා අනම්මනම් වුණාට පස්සේ අන්න උන්ට ලේසි මිනිස්සු මිනිද ගහලා මර්ධනය කරලා මිනි මරලා හරි මුන්ගේ බලය රැක ගන්න පුළුවන්. මොකද බලය කියන්නේ මුන්ට වැදගත්. රටේ හෙට දවසේ බාර ගන්න ඉන්න දරුවෝ වෙනුවෙන් ඕ රට අපට වැදගත්. හරිද? හැබැයි හිරේ යන්නේ ඉන්න උන්ට රටේ අනාගතයට වඩා උන්ගේ බලය වැදගත්. මොකද උන්ට අර අර හිරකූඩුවට යන වඩා වඩා ඕ බලය කියන දේ අල්ලගෙන දෙලිවල අර රටේ අනාගතය වෙනුවෙන් දරුවන්ට හිටක් හදනවට වඩා උන්ගේ ඕ හිරකූඩුව මග අරගන්න මේ වගේ පොලිස්පති කෙනෙක් අනිවාර්යයෙන්ම මග බැරියරයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. අන්නේ ඒ හේතුව තමයි අපිට දැන් මේ රටේ අනාගතයේ බාර ගන්න ඉන්න දරුවන්ට හිටක් හදන්න පුළුවන් රාජ්‍ය පාලනයක් ඇති කරගන්න විදියක් නැහැ. හැබැයි මුන් ඒකට අවශ්‍ය ඒ බැරියර ටික හරිගස්සගෙන යනවා. දැන් ඝන ගෙඩියු ටික විසින් එහෙන් කහ සිගුර බොරුවට දාගෙන එතනින් බැරියරයක් ගහගෙන ඉන්නෝ රාජපක්ෂලා ඒ වගේම රනිල් වික්‍රමසිංහව බේරගන්න. ඒ වගේම දැන් පොලිස්පති කියන තනතුරත් ඒ විදිහටම තියෙනවා. මොකද එතනින් එහාට අර උඩ ඉන්න හමුදා පොලිස් හැම එකම උන්ගේ එවුන් ටිකක් ප්ලෑන් කරගෙන ඉන්නේ. මේක හේතුව මොකද එතනින් එහාට මේ රටේ බලය කියන්නේ විශේෂයෙන් බලය කියන හැන්ද රටට ආදරය කරන රටේ වග කියන පුරවැසියෙක්ගේ අතට ගියොත් එහෙම කවදා හරි මුන්ට හිර කූඩුවේ කූරු ගණන් කරන්න වෙනවා කියලා මුන් දන්නවා. ජම්පරේ අඳින්න වෙනවා කියලා දන්නවා. අන්නේ ඒ හේතුව නිසා මුන් දැන් මේ විදිහට මේ ආගම අතර ඝර්ෂණයක් ඇති කරලිවල මුන් මේ ගහන්න හදන ගේම ඔබ හරි සුපරික්ෂාකාරව බලාගෙන ඉන්න මේවා මේවට අහු වෙන්නපා කියන එක තමයි අපිට කියන්න දෙන්නේ. මොකද අන්නේ පණිවිඩේ ගේන්න ඕනේ. විශේෂයෙන් මේ රටේ මේ මොඩයෝ ටිකුත් ඉන්නෝ උන්ට අපිට අර බුද්ධිමත් ජනතාව හරහා මේ පණිවිඩය වන්න ඕනේ. වෙන්න මුන් මේකට ඇසකවනෝ. ඒක නිසා අපි මෙතනින් අයින් වෙන්න ඕනේ කියන එක හරි වගකීමෙන් කියන්න ඕන නිසා තමයි අපි මේ චැනල් එක හරහා මේ දේ කියන්නේ. ඒතකොට ඒක නිසා තමයි නුවණැවිල්ල වල ඔබට මේ දැනුවත් කිරීම කරන්න. ඒක නිසා හරි පරිස්සම් වෙන්න මුන් කරන්නා වූ කාරණය ගැන අවබෝධයක් ඇතුව ඉන්න කියන එක අපි කියනවා. ඒ වගේම ඔබට මතක ඇති මේ වගේම මේ මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් හිටියා අනුසේනානායක කියලා. අන්න ඌත් ඕ කුප්ප වැඩීම කරානේ. ඒ දවස්වල කරේ මූ අර මුස්ලිම් මේ සිංහල ගැටුමක් ඇති කරන්න උන් අවශ්‍ය අර බීජ ටික ගන්න රෝපණය කළලු උන් සමාජයේ මුදාහැරිය. ඒක ප්‍රතිඵලයක් වශයෙන් මුස්ලිම් සිංහල කෝලහල ඕනතරම් ඇති වෙලා තියෙනවානේ. ඒක ප්‍රතිඵලනේ මුන් අවසානට ඕ පාස්කු පහරයක් කලිවල අවසානට උන්ගේ බලය රැක ගන්න උන් මෙතෙන්ට ආවේ ලේ හොල්ලලා කරන කියන දේවල් වල අවසාන ප්‍රතිඵලය වෙන්නේ. ඊට වඩා දුක්ඛිත තත්ත්වයක් තමයි. ඒකනේ රට අද මේ දැනග තියෙන්නේ මිනිස්සු කොයිතරම් දුක් විඳිනවද. 69 ලක්ෂයක් මේ විශ්වාස කල්ලිවල මේ වගේ රාජපක්ෂ හොරි කඩියෝ ඩීකට මේ රටේ බලය දීලිවල අවසානට උනේ අහිංසක මිනිස්සු දුක් විඳින රටේ. ඒ නිසා අනුසේනාරායක කරපු දෙයම දැන් මේ දේශපන් දුහනා කරන්න යන දේ ගැන මේ විදිහට මේ වෙනකොට ඇත්තටම බලන්න මිහින්තලේ ලොකු හාමුදුරුවෝ කියාගන්නේ කියලා වලබෑ හංගුණු වෙවේ ධම්මරතන. ඉතින් එයාටත් කියනවා දැන් මේ බෞද්ධ රාජකීය පක්කරාම තියෙන අමාරුව මොකද්ද කියලා අහනවා කතෝලික සභාවෙන්. කතෝලික සභාවනේ ඕ කියන කට්ටියට වඩා අපි බෞද්ධයෝ. හරිද? අපිටත් කැක්කුමක් තියෙනවා රටේ මේ 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 ක්‍රමවේදය වෙනස් කරලා කවදාකාරී හොඳ පාලනයක් ඇති කරගන්න රටේ පොලිස්පති කියලා කියන්නේ ඒක ප්‍රධාන සාධකයක්. අන්නේ හේතුව නිසා තමයි අපිත් කෑගහන්නේ අපි බෞද්ධ වෙලා. ඒක නිසා ඕ බොරුවට බෞද්ධකම් බොරුවට නිකන් අර බැරියරයක් වගේ දාගෙන ඉන්නේ උන්ට අපි කියනවා මේ බොරු බෞද්ධකම් වලට වඩා රටේ හෙට දවසේ අහිංසක දරුවන්ගේ අනාගතය අපිට ඊට වඩා වැදගත්. ඕ රට හොඳ අනාගතයකට ගෙනියන්නේ අන්නේ ඒක අපිට වැදගත්. ඒක නිසා තමයි අපි කියන්නේ මේ වගේ හොර කඩයෝ මේ රාජපක්ෂ හොරි කඩයෝ ටිකක් ඒ වගේම ඝනගෙඩියෝ ටිකක් තියාගෙන මේ කරන්නා වූ මේ ආගම් අතර ගැටලු ඇති කරලිවලා උඹලා වෙනම මේ ආස්වාදයක් ලබන්න එපා. ඌරට අවුරුදු 30 ගානක යුද්ධයෙන් බැටකාලිවලා මේ වර්ගවාදය
අමතක කරලා මිනිස්සු ගමනක් යනවා. එතකොට දැන් ආයි ආගම්වාදයේ තුකල් ඉවරලා මෙතෙන්ට ප්‍රශ්නයක් ඇති ගන්න හදන්නේ කියන එක අපි හරි අවධානයෙන් අහනවා. ඒ වගේම හරි අවධානයෙන් බලාගෙන ඉන්නවා. ඒක නිසා මේ රටේ කිසි දෙයක් මේ රටේ උඹලට ආයි කරන්න නැති වෙන්න අපි මේ විදියට මිනිස්සු දැනුවත් කරනවා. අපි මේ විදියට මිනිස්සු දැනුවත් කරලා මේ රටේ මේ වෙන්න යනා වූ ව්‍යසනය නවත්තන්න පුළුවන් හැම දෙයක්ම කරනවා කියන එක අපි හරි අවධානයෙන් කියන එක නිසා රටේ ජනතාවට විශේෂයෙන් කියනවා. මේ වෙලාවේ ආගම් අතර අසමගිය ඇති කරලා ගැටුමක් ඇති කරලා මුංගේ රාජපක්ෂලත් ඒ වගේම රනිල් වික්‍රමසිංහටත් අවශ්‍ය ගමනට යන්න අපි පාර කපන්න ඕනේ නැහැ. ඒක නිසා කට්ටිය හරි සබුද්ධික වෙන්න මේ වෙලාවේ අපේ රට බේර ගන්න ඕනේ. ඒක නිසා මේ බේර ගන්න බුද්ධිමත්ව කටයුතු කරන්න කියන ආදරණීය ආයතනය කරනවා. ඒක නිසා මෙතනින් එහාට අපි කරන්න ඕනේ අපේ 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 කතිරේන් හරි විදියට කල්ලිවල මේ රට බේර ගන්න අවශ්‍ය කටයුතු කරමු කියන ආදරණීය ආයතනය කරනවා. අදට ගිහිල්ලා නම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්. රනිල් වික්‍රමසිංහට මේ දේශපාලන වළල්ල තුල ඉන්න රාජපක්ෂ හැතිකරේටත් ඇරෙන්න. ඒ වගේම අද නිලිමක් කරනවා මගේ channel එක හොඳයි කියලා හිතනවා subscribe කරන්න. ඒ වගේම ළඟම තියෙන bell එක තෝල් දාලා තියාගන්න. මම video එකක් දානකොට ඔබ එලකට ගෙන්නවා ගන්න පුළුවන්. ඒ වගේම යාළුවන්ට බලන් share කරන්න.